Hello guys, welcome to the coding series. ඉතින් මං හිතනවා ඔයාලත් ඔයාලට ඕන කරන වීඩියෝස් ඔයාලා විසින්ම ක්‍රියේට් කරගන්නවා කියලා. එහෙම නැත්නම් මම වගේ වීඩියෝස් ක්‍රියේට් කරලා YouTube අප්ලෝඩ් කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් ක්‍රියේට් කරන ඔයාලට ගොඩක් වැදගත් වෙන software පහක් ගැන තමයි අද මං කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තාමත් coding series YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් මම දාන video එකේ link එක notification එකක් විදිහට ඔයාලා ගෙනා ගන්න පුළුවන්. ඉතින් අපි යමු video එකට. ඉතින් මං හිතනවා ඔයාලා දන්නවා ඇති කියලා සාමාන්‍ය අපි video එකක් create කරද්දි මේ video එක create කරන්න අවශ්‍ය sources වර්ග තුනක් තියෙනවා. එකක් තමයි අපේ වීඩියෝ එකට අවශ්‍ය වෙන වීඩියෝ ෆයිල් එක. අනිත් එක තමයි අපේ වීඩියෝ එකට අවශ්‍ය වෙන ඔඩියෝ ෆයිල් එක. ඒ වගේම අනිත් සෝස් එක තමයි අපේ වීඩියෝ එකට අවශ්‍ය නම් ඉමේජ් ෆයිල් එකක් උනත් අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සෝසස් තුන තමයි ප්‍රධානම සෝසස් තුන. ඉතින් අපි මේ සෝසස් තුනෙන් පළවෙනි සෝස් එක, ඒ කියන්නේ වීඩියෝ සෝස් එක ගැන මුලින්ම අපි කතා කරමු. ඉතින් සාමාන්‍ය අපේ වීඩියෝ එකට අවශ්‍ය වෙන වීඩියෝ ෆයිල් එක කැමරා එකකින් රෙකෝඩ් කරගන්න වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් එහෙම නැත්නම් ඔයාගේ ලැප්ටොප් එකෙන් වුණත් ඔයා රෙකෝඩ් කරගන්නවා වෙන්න පුළුවන්. එහෙම අයට නම් ඉතින් ඒකට software එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද වීඩියෝ ෆයිල් එක කෙලින්ම ඔයාලා capture කරගෙන ඒක ඔයාලගේ video editor software එකට කෙලින්ම enter කරන්න පුළුවන්. හැබැයි ඔයාලත් මම වගේ screen video record කරලා ඒක YouTube එකට upload කරනවා වෙන්න පුළුවන්. අන්න එහෙම අයට ගොඩක් වැදගත් වෙන software එකක් තමයි මේ OBS Studio කියලා කියන්නේ. ඇත්තම කිව්වොත් මම හිතන විදිහට ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න තියෙන හොඳම software එක තමයි මේ OBS Studio කියලා කියන්නේ. ඉතින් මේ software එක OBS project කියන official website එකෙන් download කරගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මේක ඔයාලට Windows, Mac, Linux මේ කියන OS version තුනෙන් වුණත් මේ software එක ලබා ගන්න පුළුවන්. විශේෂම කාරණේ තමයි මේ software එක ඔයාලට free ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ software එක download කරගන්න link එක මම පල්ලෙහා description list එකේ දාන්නම්. ඒ link එකෙන් ඔයාලට මේ official website එකෙන්ම මේ software එක download කරගන්න පුළුවන්. ඉතින් software එක download කරගත්තට පස්සේ ඔයාලට මේ software එක බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදියට. හැබැයි මේ software එක ඔයාලගේ PC එකට install කරපු ගමන්ම මේ window එකේ මෙහෙම windows ගොඩක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන එකක් නැහැ. තනි window එකක් විතරක් බලා ගන්න පුළුවන් වෙයි. මම මේක මේ වෙන විටත් run කරමින් පවතින නිසා තමයි windows ගොඩක් මෙතන capture වෙනවා වගේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ software එකෙන් ඔයාට ගොඩක් දේවල් කරන්න පුළුවන්. මෙතන ඔයාට බලා ගන්න පුළුවන් sources කියලා window එකක් තියෙනවා පොඩි. ඒකෙ මෙතන දාලා තියෙනවා display capture කියලා. ඉතින් මොකද මම මේ video එක record කරන්න අවශ්‍ය වෙන්නේ මගේ display එක නිසා මම මෙතනට display capture එකක් තමයි දාගෙන තියෙන්නේ. ඔයාට මෙතනට ඕනේ නම් වෙන වෙන captures එහෙම නැත්නම් වෙන වෙන විදිහේ options ඔයාලට මෙතෙන් add කරගන්න පුළුවන්. game capture කියලා එකක් තියෙනවා, image slide show මේ විදිහට ඔයාලට ගොඩක් option තියෙනවා මෙතනින් add කරගන්න පුළුවන්. මේ විදිහට මේ source එකක් මෙතෙන්ට add කරගත්තට පස්සේ තමයි ඔයාලට මෙතන මේ windows ගොඩක් මෙතන capture වෙනවා වගේ පේන්නේ. මේ software එකෙන් ඔයාලට ගොඩක් quality screen video එකක් capture කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි පළවෙනිට කතා කරපු software එක. ඉතින් මම දෙවෙනියට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට ඊළඟට වැදගත්ම වෙන source එක. ඒ තමයි audio file එක create කරගන්න එක. සාමාන්‍යයෙන් ඔයාගේ video එකට අවශ්‍ය වෙන audio එක ඔයා ඔයාගේ phone එකෙන් record කරගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ laptop එකෙන් record කරගන්නවා වෙන්න පුළුවන්. එහෙමත්ම නැත්නම් ඔයා external microphone එකකින් record කරගන්නවා වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට record කරගන්න මේ audio file එක ඔයාට සමහරක් විට කෙලින්ම ඔයාගේ video එකට add කරන්න බැරි වෙයි. මොකද සාමාන්‍යයෙන් ඔයා කතා කරද්දි වෙන වෙන වචන යූස් කරන වෙන්න පුළුවන්, මේ වචන වලට අයින් කරන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිටිපස්සෙන් ඇහෙන background noises මේ හැම දෙයක්ම ඔයාට ඉවත් කරන්න වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ audio file එක ඔයාට edit කරන්න අවශ්‍ය වෙනවා නම් ඔයාට ගන්න තියෙන හොඳම software එක තමයි Adobe Audition කියලා කියන්නේ. ඉතින් මේ software එකත් ඔයාට Adobe official website එකෙන් download කරගන්න පුළුවන්. හැබැයි විශේෂම කාරණේ කියන්නේ මේක free දෙන software එකක් නෙමෙයි, මේක ඔයාලා buy කරන්න ඕන. හැබැයි ඔයාලට දවස් 7ක වගේ ෆ්‍රී ට්‍රයල් එකක් යූස් කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මේ software එක ගැන දැනගන්න ඕන නම් හොඳම වැඩේ තමයි මේ ෆ්‍රී ට්‍රයල් එක ඩවුන්ලෝඩ් කරගෙන මේකත් එක්ක චුට්ටක් වැඩ කරලා බලන එක. මම මගේ අත්දැකීමෙන් කියන්නේ මේ software එක තමයි audio file එකක් edit කරන්න තියෙන හොඳම software එක. මේක ඔයාලා buy කරත් ඔයාලට පාඩුවක් වෙන එකක් නැහැ. මොකද මේකෙන් කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. ඉතින් software එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මෙන්න මේ විදියට තමයි
මේ සොෆ්ටේ එක බලාගන්න පුළුවන් කියන්නේ. ඉතින් ඔයාලට මෙතන පේනවා උඩ মালටි ට්‍රැක් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මම ඒක ක්ලික් කරලා මෙන්න මේ විදිහට session එකක් create කරගන්නවා. මේ විදිහට session එකක් create කරගෙන මෙතෙන්ට ඔයාලට කැමති audio file එකක් insert කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාගේ audio file එක මෙතෙන්ට insert කරගත්තට පස්සේ ඔයාලට ඕනම වෙනස්කමක් මෙතනදි කරන්න පුළුවන්. ඔයාලට ඕනනම් දේවල් අයින් කරන්න පුළුවන් මෙතනින්, delete කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය විදිහට set කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට background noises මේ හැම දෙයක්ම ඉවත් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තව අවශ්‍ය නම් background එකට වෙන music එකක් වුණත් ඔයාලට මෙතෙන්ට add කරගන්න පුළුවන්. ඒක ඕනම තැනකට set කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට එක එක effect දාන්න පුළුවන්. මේ වගේ මට කියාගන්න බැරි තරම් ගොඩක් වැඩ ප්‍රමාණයක් මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ඔඩියෝ ෆයිල් එකක් එඩිට් කරන්න තියෙන හොඳම සොෆ්ට්වෙයා එක තමයි මේ Adobe Audition කියලා කියන්නේ. ඉතින් මේ සොෆ්ට්වෙයා එක ඔයාලට buy කරන්න විදිහක් නැත්නම්, එහෙම නැත්නම් සල්ලි ගෙවන්න පුළුවන්කමක් නැත්නම් මේ සොෆ්ට්වෙයා එක වෙනුවට ඔයාලට free ගන්න පුළුවන් හොඳ ඔඩියෝ ෆයිල් එඩිට් කරන්න පුළුවන් සොෆ්ට්වෙයා කීපයක් මම කියලා දෙන්නම්. ඉතින් එහෙම සොෆ්ට්වෙයා දැනගන්න ඕන නම් ඒකට පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න මේ විදිහ සොෆ්ට්වෙයා ටිකක් ගේන්න කියලා. ඉතින් මම එහෙම අවශ්‍ය නම් ඔයාලට ඒ විදිහේ වීඩියෝ එකකුත් අරගෙන ඉන්න. ඊට පස්සේ අපිට වැදගත්ම වෙන සොෆ්ට්වෙයා එක තමයි, එහෙම නැත්නම් වැදගත්ම වෙන සෝස් එක තමයි ඉමේජ් ෆයිල් එක. ඉතින් ඉමේජ් ෆයිල් එක එඩිට් කරන්න තියෙන හොඳම සොෆ්ට්වෙයා එක තමයි Photoshop. ඉතින් මේක ගැන කියන්න දෙයක් නැහැ. මම කියන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඕනම කෙනෙක් දන්නවා ෆොටෝ එකක් එඩිට් කරන්න තියෙන හොඳම සොෆ්ට්වෙයා එක Photoshop කියලා. ඉතින් මේකත් ඔයාලට Adobe official website එකෙන් download කරගන්න පුළුවන්. මේකත් buy කරන්න ඕන සොෆ්ට්වෙයා එකක්. ඉතින් මේකත් buy කරාට ඔයාලට කිසිම පාඩුවක් වෙන එකක් නැහැ. මොකද මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්න පුළුවන් වැඩ ගොඩයි. ඒක විස්තර කරගන්න බැරි තරම් වැඩ ප්‍රමාණයක් ඔයාලට මේ Photoshop සොෆ්ට්වෙයා එකෙන් කරන්න පුළුවන්. ඉතින් තවත් කාරණයක් තියෙනවා කියන්න, මේ buy කරන සොෆ්ට්වෙයාස් ගොඩක් අය crack දාලා use කරනවා. මම recommend කරන්නේ නැහැ මේ විදිහට crack දාලා use කරන්න. මොකද crack දාලා use කරන එකෙන් company එකට පාඩුවක් වෙනවා වගේම ඔයාටත් පාඩුවක් තමයි වෙන්නේ. මොකද මේක කොයි වෙලාවක හරි යාලා අල්ලගත්තත් ඔයාලා crack දාලා use කරනවා කියලා ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් මේ රටේ තමයි සාමාන්‍යයෙන් මේවට නීතිමය ක්‍රියාමාර්ග ගන්න නැත්තේ. ඔයා පිටරටක වැඩ කරන කෙනෙක් නම්, එහෙම නැත්නම් පිටරටක ඉන්න කෙනෙක් නම් ඔයාලට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න යාලා පසුබට වෙන්නේ නැහැ. ඉතින් මං කියන්නේ මේ buy කරන softwares කවදාකවත් crack දාලා use කරන්න එපා. ඉතින් මේ software එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේ software එකෙන් ඔයාලට ඕනම photo එකක් ඔයාලට අවශ්‍ය වෙන විදිහට edit කරගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ මේක ගැන ඔයාලට අමුතුවෙන් කියලා දෙන්න ඕන කියලා. මොකද ඕනම කෙනෙක් සාමාන්‍ය මේ Photoshop ගැන දශමයක් හරි දන්නවා. ඉතින් මේ විදිහට ඔයාලට ඕනම දෙයක් ඕනම විදිහකට ඔයාලට මේ image එක edit කරගන්න පුළුවන්. ඉතින් දැන් අපේ video එකට අවශ්‍ය වෙන ප්‍රධාන softwares තුන, එහෙම නැත්නම් ප්‍රධාන source තුන ගැන අපි කතා කරා. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ format factory කියන මේ software එක ගැන. ඇත්තටම මේ software එකට අපි සාමාන්‍යයෙන් ඔයාගේ phone එකෙන් ඔයාගේ audio file එක capture කරනවා නම්, ඔයාගේ laptop එකෙන් ඔයාගේ audio file එක capture කරනවා නම් සමහරක් වෙලාවට මේ එන ෆයිල්ස් එන්නේ MP3 ෆයිල් එකක් විදිහට නෙමෙයි වෙන්න පුළුවන්, වෙන වෙන ෆයිල් ටයිප් එකක් එක්ක එනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කැප්චර් කරන වීඩියෝ ෆයිල් එකුණත් MP4 කියන ටයිප් එකෙන් නැතුව වෙන වෙන ටයිප් වලින් එනවා වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ අපිට අවශ්‍ය කරන සෝසස් ඒවට අදාළ ටයිප් එකෙන් නැත්නම් සෝසස් වල ටයිප් එක වෙනස් කරගන්න, එහෙම නැත්නම් සෝස් ෆයිල් එක වෙනස් කරගන්න යොදා ගන්න පුළුවන් හොඳම software එක තමයි මේ format factory කියලා කියන්නේ. ඉතින් මම දන්න විදිහට මේ format factory software එක download කරගන්න official website එකක් නැහැ මම දන්න තරමට. ඉතින් මේ software එක ඔයාලට free download කරගන්න පුළුවන්. මෙතන තියෙනවා links ගොඩක්, කිහිපයක්ම තියෙනවා links. ඉතින් මේ ඕනම website එකකින් අලුත්ම version එකක්, එහෙම නැත්නම් අලුත්ම version එකෙන් ඔයාලට මේ format factory කියන software එක download කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට download කරගත්තට පස්සේ මේ software එක ඔයාගේ PC එකට install කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි software එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් video, audio, picture මේ විදිහට sources තුනෙන්ම තියෙනවා. ඉතින් video එකක් ඔයාලට මේ විදිහට MP4 file එකට convert කරගන්න පුළුවන්. එහෙම නැත්නම් audio file ගත්තොත් ඔයාලට MP3 file එකකට convert කරගන්න පුළුවන්. මෙතනදී විශේෂත්වය තමයි වෙන ඕනම ෆයිල් එකක් මෙතන drag and drop කරාට පස්සේ ඔයාලට convert කරගන්න පුළුවන් MP3 file එකට. මේ විදිහට ඔයාලට අවශ්‍ය වෙන ඕනම ෆයිල් එකක් ඕනම data type එකකින් මෙතනින් convert කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක ඔයාලට ගොඩක් වැදගත් වෙන software එකක් වේවි. ඉතින් මම හිතනවා මේ software එක ගැනත් ගොඩක් අය මේ වෙනුවටත් දන්නෝ ඇති කියලා. දැන් අපි softwares හතරක් ගැන කතා කරලා ඉවරයි. ඉතින් ඊළඟට තමයි අපිට ගොඩක්ම වැදගත් වෙන software එක ගැන කතා කරන්න යන්නේ. ඒ තමයි අපේ video එකේ create කරගන්න තියෙන software එක. මෙතනදී video එකක් create කරනවා කිව්ව ගම අපි ඕනම කෙනෙක්ට මතක් වෙන software එක තමයි Adobe Premiere Pro කියන එක.
ඉතින් මේක තමා මං හිතන විදියට අපිට වීඩියෝ එකක් එඩිට් කරගන්න තියෙන සුපිරිම එහෙම නැත්නම් හොඳම සොෆ්ට්වෙයාර් එක. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමා Adobe Premiere Pro එක වැඩ කරනවා නම් අපිට ගොඩක් හොඳ PC එකක් තියෙන්න ඕන. එහෙම නැත්නම් හොඳ RAM එකක් තියෙන හොඳ වීඩියෝ ග්‍රැෆික් එකක් තියෙන හොඳ PC එකක් අපිට ඕන කරනවා. එහෙම නැත්නම් මේ Premiere Pro කියන සොෆ්ට්වෙයාර් එකත් එක්ක වැඩ කරද්දී අපේ PC එක ගොඩක් slow වෙනවා. ඉතින් මේ ගැටලුව එන්නේ ඔයාලට හොඳ RAM එකක් එහෙම නැත්නම් හොඳ graphic quality එකක් නැති PC එකක් තියෙනවා නම්. ඉතින් එහෙම අයට ගොඩක් වැදගත්ම වෙන සොෆ්ට්වෙයාර් එකක් තමයි DaVinci Resolve කියන සොෆ්ට්වෙයාර් එක. ඉතින් ඇත්තම කිව්වොත් මේ සොෆ්ට්වෙයාර් එක හොඳ වීඩියෝ ග්‍රැෆික් එකක් තියෙන, එහෙම නැත්නම් හොඳ RAM එකක් තියෙන අය පවා යූස් කරන සොෆ්ට්වෙයාර් එකක් බවට පත් වෙලා තියෙනවා. මොකද මේකෙන් Premiere Pro එක වගේම ගොඩක් quality එකකින් වීඩියෝ එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. අනිත් විශේෂ කාරණේ තමයි Adobe Premiere Pro වලට buy කරන්න වෙනවා. හැබැයි මේ DaVinci Resolve කියන සොෆ්ට්වෙයාර් එක වඩ ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දෙක අතර කම්පයා කරලා බලද්දී වෙන වැඩෙත් එකයි. සාමාන්‍යයෙන් එකම quality එකකින් අපිට වීඩියෝ ක්‍රියේට් කරගන්න පුළුවන්. ඒ වගේම Adobe Premiere Pro සාමාන්‍ය ඉගෙන ගන්නවා නම් ටිකක් පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම මුලදී පොඩි කට්ටක් කන්නත් වෙනවා. හැබැයි මේ DaVinci Resolve කියන software එකත් එක්ක වැඩ කරන්න ගොඩක් ලේසි. ඒක අපිට ගොඩක් ලේසියෙන් අපිට වීඩියෝ එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් මේවා කම්පයා කරලා බලද්දී මං හිතනවා වීඩියෝ එකක් එඩිට් කරන්න තියෙන හොඳම software එක DaVinci Resolve කියලා. ඉතින් මේ software එකත් ඔයාලට official website එකෙන් download කරගන්න පුළුවන්. ඉතින් මේ software එක ඔයාලට download කරගන්න බැරි නම් මේ හැම software එකක්ම download කරගන්න link එකක් මම පළවෙනි description list එකේ දාලා තියන්නම්. ඉතින් මෙතනදී ඔයාලට අලුත්ම version එක, එහෙම නැත්නම් DaVinci Resolve 16 කියන මේ අලුත්ම version එක download කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ software එක free download කරගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ software එක ඔයාලගේ PC එකට install කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන මේ software එක PC එක open කරද්දී ඔයාලට new project එකක් create කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඕනම media file එකක් මෙතෙන්ට drag and drop කරලා මෙතෙන් add කරගන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට ඔයාලට ඕනම media file එකක් add කරගන්න පුළුවන්. මේ විදිහට photo එකක් වෙන්න පුළුවන්, MP3 එකක් වෙන්න පුළුවන්, PNG එකක්. මේ විදිහට ඔයාලට අවශ්‍ය කරන හැම ෆයිල් එකක්ම මේ විදිහට drag and drop කරලා මෙතෙන්ට add කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට add කරගත්තට පස්සේ ඉතින් මේ මොකක් හරි media file එකක් මේ විදිහට drag and drop කරලා ඔයාගේ timeline එකට add කරගත්තට පස්සේ timeline එකක් මෙතන create වෙනවා වට පේනවා. ඉතින් ඔයාලට මෙතෙන්ට ඕන විදිහකට ඔයාගේ media files add කරගෙන ඔයාලට video එක record කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕනම විදිහකට ඔයාගේ මීඩියා ෆයිල්ස් මෙතෙන්ට ඇඩ් කරගෙන ඔයාලට අවශ්‍ය විදිහට ඔයාගේ වීඩියෝ එක ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට ඉෆෙක්ට් ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා ග්‍රීන් ස්ක්‍රීන් යූස් කරනවා නම් මේ විදිහට ඒ ග්‍රැෆික් වැඩ ටිකත් ඔයාලට ඕනම විදිහට එඩිට් කරගන්න පුළුවන්. ඒ වගේම ඔඩියෝ එක, ඊළඟට ඔඩියෝ ෆයිල් එකත් ඔයාලට ඕන විදිහට ශබ්ද ආඩුද වැඩිද මේ විදිහට ඕනම විදිහට ඔයාලට එඩිට් කරගන්න පුළුවන්. සමහර ෆයිල්ස් එහෙම නැත්නම් ස්ක්‍රීන් රෙකෝඩ් එක වගේ වීඩියෝ ෆයිල් එකට ඇඩ් කරගද්දි ඒක රෙකෝඩ් වෙද්දි ඒකේ තියෙන සවුන්ඩ් එක ඔයාලට නැති කරන්න ඕන නම් මේ විදිහට මේක එනේබල් ලයින් කරන්න පුළුවන්. ඉතින් ඕනම විදිහට ඔයාලට අවශ්‍ය වෙන විදිහට ඔයාගේ වීඩියෝ ෆයිල් එක ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි ඔයාට තියෙන හොඳම සොෆ්ට්වෙයාර් එක වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ වීඩියෝ එක ක්වලිටි එක අනුව ඔයාට මේක ඕනම ක්වලිටි එකකින් අවුට්පුට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් YouTube අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වීඩියෝ ෆයිල් එකම ඔයාට උනත් ඔයාට මෙතනින් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් ඔයා හොඳ වීඩියෝ ක්වලිටි එකක්, එහෙම නැත්නම් හොඳ වීඩියෝ ෆයිල් එකක් මෙතනට ඉන්පුට් එකක් විදියට දුන්නොත් ඔයාට මෙතනට 720p නෙමේ ඔයාට 4K වීඩියෝ එකක් උනත් මෙතනින් අවුට්පුට් කරගන්න පුළුවන්. ඉතින් කරන්න තියෙන ඊට පස්සේ මෙතන ඔයාගේ වීඩියෝ එක සේව් වෙන තැන බ්‍රවුස් කරලා රෙන්ඩර් කිව් එකක් ඇඩ් කරගන්න එකයි. මේ විදිහට රෙන්ඩර් කිව් එක ඇඩ් කරගෙන රෙන්ඩර් වෙන්න දුන්නා නම් ඔයාගේ වීඩියෝ එක ක්‍රියේට් වෙන්න පටන් ගන්නවා. ඉතින් මං හිතනවා මේ සොෆ්ට්වෙයාර් එක තමයි ඔයාට වීඩියෝ එකක් එඩිට් කරගන්න තියෙන හොඳම සොෆ්ට්වෙයාර් එක කියලා. මම උනත් වීඩියෝ එකක් එඩිට් කරන්න මේ සොෆ්ට්වෙයාර් එකෙන්. මොකද මේ සොෆ්ට්වෙයාර් එක ගොඩක් ලේසි වැඩ කරන්න. ඉතින් අද ඔයාලා ඉගෙනගත්ත වීඩියෝ එකක් එඩිට් කරන්න අවශ්‍ය වෙන වැදගත්ම ඒ වගේම අත්‍යවශ්‍ය වෙන සොෆ්ට්වෙයාර් වර්ග පහක් ගැන. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, ඒ වගේම අනිත් අයටත් බලන්න මේ වීඩියෝ එකට ෂෙයාර් පාරක් දාන්න. ඉතින් තවත් මේ විදිහේ සොෆ්ට්වෙයාර්ස් ගැන ඔයාලට දැනගන්න ඕන නම් පල්ලෙ කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම ආයෙත් කියන්නම් මේ වගේ ඉන්ටරෙස්ටිං වීඩියෝස් තවත් ඔයාලට බලන්න ඕන නම් කෝඩින් සීරීස් YouTube channel එක subscribe කරන්න, ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. ඒ වගේම තවත් විශේෂ කාරණයක් තියෙනවා මතක් කරන්න. ඒ තමයි අපේ Facebook group එක. ඉතින් ඔයාලා හැමෝටම අපේ Facebook group එකට join වෙන්න පුළුවන්. කරන්න තියෙන Facebook එකට ගිහිල්ලා CS club කියලා search කරන්න.
ඉතින් ජොයින් වෙද්දි ලේසි ප්‍රශ්න දෙකක් අහනවා ඒ තමයි කෝඩින් සීරීස් YouTube channel එක subscribe කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට අපේ කෝඩින් සීරීස් YouTube channel එක subscribe කරලා ඔයාලා හැමෝටම අපේ Facebook group එකට join වෙන්න පුළුවන්. ඉතින් අපේ group එකේදී අපි කතා වෙනවා ethical hacking coding viruses මේ විදිහේ IT ශාස්ත්‍රයේ තියෙන හැම මාතෘකාවක් ගැනම අපේ group එකේදී අපි කතා වෙනවා. ඒ වගේම coding series YouTube channel එකේ videos ගැනත් අපි අපේ group එකේදී කතා වෙනවා. මොන වගේ videos ඉස්සරහට දාන්න ඕනේ, ඒ වගේම මොන වගේ ගැටලු දාලා තියෙන්නේ, මේ හැම දෙයක්ම ගැන අපි අපේ Facebook group එකේදී කතා වෙනවා. ඉතින් මතක ඇතුව අපේ group එකට join වෙන්න. ඉතින් අද video එක ඉවරයි. අදට ගිහිල්ලා එන්න. Stay awesome.